කාරවීවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි නමස්කාරවවා දම්රුවනට සැමදා සදහම් සරනයමී नमस्कारवा सङ्गदा महासङ्गी नमस्कारदाि सारण शरणयामि साधु සාධ සාධ ඔබාප සෙලු දෙනාටම මවුතුම් සඳහන් මඟ කියල දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට ඔබාප සෙලු දෙනාගේ නමස්කාරය වේවා. සාදුු සාධු සාධෝ අදදින සම්පසාධනයේ සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ රාගම පදිං්චි එච්චත් වසන්ත මහත්මිය එගේම කැලනී පදිංචි එච්චච සමන්තා මහත්මිය ගාල්ෙ පදිංචි එච්ච් නුරාගි මහත්මිය ඒවගේ මෝෂ්‍ර දියාව පදිංචි එච්චච මනෝරී මහත්මය කියන ඒඒ පවුල්ල සිලු දෙනා විසින් ශ්‍රද්ධාවන්ත පින්වතුනී මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කරදදී උතුම් ජීවිතයක් ලබනු කැමැති අය ශ්‍රේෂ්ටූ ජීවිතයක් ලබනු කැමති අය මොකද කරන්නේ ඒ අය භාග්‍යවතුන් වහන්සගේ ශාවකත්වයට පැමිණෙනවා ඉතිං ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ ශාවකත්වය ලබපු ශාවකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි ශාවකින් ප්‍රධානශයෙන් කොටස් දෙකකින් යුත්ක පළවෙනි කොටස තමයි ඒ පිරිස රහතන් වහන්සේලා මග සිත්තුල තිබුණාව සියලු කෙලෙස්දාහම් දුරුකරපු පිරිසක්. නික්ලේසිී භාවේ පසක් කරපු පිරිසක්. ඒ පිරිස නිවන් මගහි හික්මී අවසන් වූ පිරිසක්. අන්නේ විදිහට නිවන්මග හික්මී අවසන් වුනා කියනා අදහසින්. අපි ඔන්නොය කියපු පිරිසට කියනවා අසේක පිරිස කියල. ඒ පිරිසට මකද්දකවේ අසේක පිරිස. ඊළඟට තව ශාවකයෝ පිරිසක්කින්නවා. ඒ ශාවකයෝ තවම තමන්ග සිතේතියන කෙලිස් ධර්මයන් සම්පූර්ණය ප්‍රාණය කරල නැහැ. තමන්ග සිතේතියන තන්හාාව මුලිමිලින්ම සිදදාලා නැති පිරිිසක්. ඒ පිරිස මොකද කරන්නේ නිවන් මගේ හික්මෙන පිරිසක්. ආර්යෂ්ටාගික් මාර්ගය අනුගමනය කරන පිරිසක්. තවම නිවන් මගේ හික්මෙනවා කියන අර්ථයෙන් අප යන්නේ ඒ පිරිසට හඳන්නනවා සේක පිරිස කියලා. ඒ මොකක් කියලලා හැදුන්ුවේස. එතකොට ඔන්න ඔය විදියට සේක පිරිසට අයිතිවෙන ශාවකෙන් කවුද සද්ධානුසාරී කෙනා සේක පිරිසට අයිති කියනෙ. ධම්මානුසාරී කෙනා සෝවාන් කෙනා සකදාගාමි මාර්ග පසක් කරපු කෙනා ඒවගේ මයි අනාගාමී උතුමන් වහන්සේ ඇතුළත් වෙන්නේ සේක කියන පිරිසට ඔන්න ඔය කියපු සේක පිරිසගේ සිත්තුල අපේක්ෂාවක් තියෙන සක පිරිස සිත්තුලතින් අපේක්ෂාව මොකක්ද එලග සිත්තුල තින බලාපොරොත්තුව ොක්ද පින්නතුන ඒ පිරිසට අවශ්‍යයි තමන්ග සිතේ තියන තහාාව දුරලන් ඒ පිරිසට අවශ්‍යයි න් කිසිදා පසක් නොකරපු අමාමහනිවන පසක් කර ඒ සේක පිරිසට අවශ්‍යයි තමන්ගේ සිතේතියන රාගදවේශ මෝහෝකයෙන් අකුසල ධර්මයක් සම්පූර්ණයම ප්‍රහාණය කරන්න එහනම් ඔන්න එකපු උතුන්ම් අපේක්ෂාවන් පන්නතුනි ළඟා කරගන්න නම් ඒ ඒ උතුම් ප්‍රාර්ථනාවන් පින්නතුන දුබල සිතකින් එහැනැත්තම් දුර්ුවල සිතකින් ඟ කරගන්න පුළුවන්ද බැ. ඒක උතුම් පැතුම් ඉෂ්ට කරගන්න නම් සේක කෙනාගේ සිත බලවත්ත එකක් බවට පත්ව යුතුයි. ඔන්නඒ විදිහට සේක ශාවකින්ගේ සිතන් බලවන්ත සිත් කරන කිරීමට උපකාර වන්නාව ධර්මතා පහක්තියමු. අන්නේ ධර්මතා පහට තතාගතයන් වහන්සේ ඇැදින්වීමක් කලා තතාගතයන් වහන්සේ නමක් දුන්නා සේක බල කියලා මොකක් කියලදේ සේක කෙනාගේ සිත බලවත් කරන්න උපකාරවෙන ධර්මතාවට කියපු නම සේක බල සේක බ වලින් මොකක්ද කරන්නේ සේක ශ්‍රාවකයගේ සිත බලවත් කරනවා ශ්‍රේක සාාවකයගේ සිත්තුල තිෙන යම් දුබල බවත් තියෙනවනම් යම් දුර්වලතාවයක් තිේරන්න ඒ දුර්රලතාව ඉවත් කරලා බැහැර කරලා එ සිට බලවත් කරමු ඒක නිසයි ඒවට සේක බල කියලා සේක ශාවකයක්ගේ සිතක් බලවත් කිරීමට උපකාරවන පළවෙනි උපකාරක ධර්මය තමයි පිනතුනය ශ්‍රද්ධාව කියලා කිය පළවෙනි උපකාරක ධර්මය මොකක්ද ශද්ධාව පිනතන ශද්ධාව කියලා කියන්නේ මොකක්ද සද්ධාති තතාගතස්ස බෝධී තතාගතයන් වහන්සේගා ශාවකය තතාගතයන් වහන්ස ගා අවබෝධය අදහන කෙනෙක් විශ්වාස කරන කෙනෙක්. එන තථගතයන් වහන්සගේ අවබෝධය ශාවකයට දකින්න තියන්න කොහිද ඒවතුම් බුද්ධ දේශනාවන් තුළයි ඒවතුම් ශ්‍රී සද්ධර්මය තුළයි ඇයි ත් ඒ ශ්‍රී සද්ධර්මය විදිහට ුද්දශනා විදිහට අපි කතාබස් කරන්න පිනුතන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයයි ඒක නිසා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් උපද වගන්න කැමති ශ්‍රාවකයා නැව නැවත තුම් ධර්මය ශ්‍රවණය කළ යුතුයි. නැවත නැවතයේ ධර්මය සජජායනා කළ යුතුයි නැවත නැවතේ ධර්මය සිතින් විිමසා බැලියයුතුයි නොන විමසය යුතුයි. ඒ වගේමයි ඒ ශාවකයා එකී ධර්මය නැවත නැවත කතාබස් කළ යුතුයි. ඒ වගේමයි ශාවකින් ශ්‍රද්ධා උපදවගන්න කැමති ශාවකින් තතාගතයන් වන්සගේ අවබෝධයගෙන දැනගන්න කැමති ශාවකින් ඒ ධර්මය ඒ බුද්ධ දේශනාවන් ව මත පිහිටලා සමත විදර්ශනාවන් වැඩිය යුතුයි. ඔන්න එය විදිහට බුද්ධදේශනාවන් පරිසීල්නය කරද්දි ඔන්නඒ විදිහට ශ්‍රී ස ශාවකැ විසි නැසුරු කරද්දී ඒ ශාවකයට කාලය ගැවෑමෙන් අවකාශයක් උපදිනවා තමන්ගේ ශස්තරූන් වහන්සේ පිළිබඳව යම්යම් පරියායකින් හඳුනලන්න ඒ කාලයක් ධර්මය සුරුකිරීම හේතුවෙන් ශාවකයට ශස්ත්‍රූන් වහන්සේ හඳනගන්න පුළුවවෙන්න කොහොමද යට ධර්මය තුළින් හඳනගන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක් රාගේ දුරුකරපු කෙනෙක් දවේශය දුරුකරපු කෙනෙක් මෝහය දුරුකරපු කෙනෙක් වැටහීමපුද ඒ වගේමයි ඒ ශාවක සිත්තුල තමන්ගේ ශාෂූන් වහසගෙන වැටහීමක් උපදිනවා ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල අවබෝධ කරපු කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධයට අනුව තමන්ගේ ජීවිත පවත්වපු කෙනෙක් කෙන වැටහීමත් පු දිනමෝ ඒ වගේමයි ශාවකයට කාලයක් දහම ඇසුර කිරීම හේතුවෙන් තමගේ ශාශුන් වහන්සේ හඳුනගන්න පුළුවන් ඒ ශාශෘන් වහන්සේන ඒ කාන්තෙන්ම නිවන් මග පුරුදු කරපු කෙනෙ ඒ සාාස්්්‍රෘන් වහන්සේ ලෝකයේ ගැනම අවබෝධ කරපු කෙනෙ ලෝකයේ දෙවියන් මිනිස්සුන් දමනේලා දක්ෂ කෙනෙ ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මය දෙවියන්ට මිනිසුන්ට මහත්තව අනුකම්පාව දේශනා කරපු ක. ලෝක ඉන්න භාග්‍යවන්තම කෙනා කියලා හඳුන ගන්න අවකාසුපදනවා. ඔන්න ඔය විදිට යම් ශාවකයෙක් තමන්ගේ ශාශන් වහන්සේ හඳුන ගත්තොත් ධර්මය තුළින් මේුතුම් බුද්ධ දේශනාවන් තුළින් ඒ ශාවකයගේ තුළ තමන්ගේ ශාශ්්‍රූන් වහන්සේ ගැන සුන්දරූ වැටහීමක් උපදින සුද්‍රර වූ නිගමනයකට ශ්‍රාවකයක් පැමිණෙනවා මගේ ශාස්්‍රූන් වහන්සේ තමයි මේ ලෝකේ යම්තාක් සත්ව වේද ඒ සියලූමා සත්වෙන් අතරින් තතාගතෝ තේසන් අග්ගමක්කායිති තතාගතයන් වහන්සේම අග්‍රයි කියෙන වැටහීම උපදදිනවා. මොකක් ද ශාාවකයක සිතුල උපදින වැටහීම ලෝකේ යම්තාක් සත්ව ප්‍රජාව වේද සියලුවූම සත්ව ප්‍රජාවා අතරින් තථගතයන් වහන්සේම අග්‍රයි තතාගතයන් වහන්සේම ශ්‍රේෂ්ටයි කෙන වැටහම උපදිනවා යම් ශාවකයක්ගේ සිත තුළ හික්මෙන ශාවකයග සිත තුළ ඔන්නඔ එ වැටහීම ඉපදනොක් පන්නතුනිි පෙර පසු නොවී සිදුවෙන සිදුවීමක් තියවා. එමකක්ද ඒ ශාවකයගේ සිත් තුළ බියක් තියෙනවානම් එබිය ලා යම් තැතිගැනීමක් තියෙනවා නම් ඒ ඇැතිගැනීම දුරු වෙලා යන ඇයිඒ සේක ශාවක සිත්තුවල තිය බිය තැතිගනීමේ විදිහයට දුරු වෙලා නිර්ාහභබාවයක් උපදින්නේ ටිකහරියට මේ වගේ දෙයක් අප හිතමකෝ ඔබට සිද්ධ වෙනමක් බියකරු කාන්තාර ගමනක් යන් හැබැයි ඔබට ඉන්නවා ඔබේ ගමන් සගයා විදිහට කාන්තාරය ගැන කාන්තාාරය මග කියන්න දක්සගෙන ඔන්නේ ඒ සගයක්ත් එක්ක ඔබ කාන්තාාරය යද්දී ඒ කාන්තාර්ගමන ආරම්භක කරද්දිත්. එවගේම කාන්තාර්ගමන මැදහරයේදිත්. එවගේ කලන්තාර ගමන අවස්සන් කරදදිත් ඔබේ සිතේ බියක් උපදින්නේෙ නෑ. කාන්තාරය නපුරු වෙන්න පුළුවන් කාන්තාරය රෞද්‍ර වෙන්න පුළුවන් කාන්තාාරයේ බිය සහිත තැක් වෙන්න පුළුවන් හැබැයි ඔබේ සිතේ බියක් උපදින්න නෑ ඇැතිගෙනනීම උපදින්නන්නේ ඇයි? ඔබට වැටහහි මක් තියෙනවා ඔබේ ගමන් සගයා කාන්තාරය මග කියන්න දක්ස කෙනෙක් කියලා. ඔන්න ය පරියායෙන්මයි පෙන්නතුන යම් ශ්‍රාවකයක්්‍ය සිත තුළ අදහසක් තියෙනවා නම් තමන්ගේ ශාශූන් වහන්සේ තමයි මේ ලෝකෙ සියලූම සත්තු ප්‍රජාවයින් අතර අග්‍රම කෙනා කියල වැටහි මක් තියෙනවා නම් ඒ ශාවකෙ සිත් තුල බියක් උපදින්නේනෑ කවදක් නිව මග පුරදු කරදේ ජීවිතය තුළ බාධාව උපදින්න පුළුවන්. අපිට නිවන් මගේ ආරම්භේද ශාවකගේ සිත තුළ බාධාව ඉපදනොත් ඒ ශාවකට වැට හැ ියක් උපදිින් නැත්තැයි යට වැටහීමක් තියෙනවා මේ බාධාව දුරු කරන්න මගේ ශසූන් වහන්සේ මඟ පෙන්නවන්න දක්සයි මට අනුශසනා කරන්න දක්සයි කියන වැටහමතියමු. ඒවගේ මේ ශාවකයා ඒහි නිවන්මගේ හික්මෙන ශාවකයා නිවන් මග පුරුදු කරදදිී. ජවිත තුල බාාවන් උපදදින්න පුළුවන් හැබැයි බාධාවන් නිපදුනාට ඒ බාධාව හේතු කොටගෙන එකී ශ්‍රාවකගේ සිත්තුල බියපදින්නේ නෑ ඇයි උපදින් ඇැත්තේ දන්නවා මෙකී බාධාව දුරලන්න අනුශාසනාවන් කරන්න තරම් තමන්ගේ ශාශ්නන් වන්සේ දක්ෂ කෙනෙ. ඇයි ලෝක ඉන්න අග්‍රම කෙනා තමයි භාග්‍යෝතුන් වහන්සකෙන වැට ම ර්තිය. ඒවගේමයි නිවන් මඟ පුරුදු කල්ලා අවසන් භාගේදී. ජීවිතයට නිවන්මක පුරුතු කරදි බාධ ඉපදුනක් ඒ බාධ විදිරී බිය තැතිගැනීම උපදිනය නිර්භාය භාවය උපදිනවා ඉතින් හිතල බලන්න ඔය විදිහට හික්මෙන ශාවකගේ සිත්තුල උපදින්නාව බිය තැතිගැනීමම් දුරු කරලා නිර්භාය භාවය උපදන්න මූලික වුණන කාරණාමකක්ද ශ්‍රද්ධාව තතාගතයන් වහන්සේ ගැන තතාගතයන් වහන්සේ අවබෝධය ගැන තියෙන විශ්වාසය අන්නේ නිසයි දැන් ඒ විදිහට ශ්‍රද්ධාව හේතුකොටගෙන හික්බෙන ශ්‍රාවකඇගේ සිත්තුල උපදින බිය දුරුවෙනවා. තැතිගැනීම දුරුව වෙනවා. නිර්භයභාවේ උපදිනවා. එතවට කෙනෙක්ගේ සිතක තුළ නිර්භයභාව උපදිනවනම්. බිය තැතිගැනීම දුරුවෙනවනම්. එකී සිත බලවන්ත වෙනවා කියන කාරණාව සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහයටයි ශ්‍රද්ධාව විසින් ශ්‍රද්ධාවකෙන උපකාරණක ධර්මය විසින්. සේක කෙනාගේ, සි සිත බලවත් කරන්න ඒ කාරණාවගෙන ඔබට අම්ම දහසක්යෙන් පැහැත්තිෙනවනේද ඊළඟට නිවන්මගේ හික්මෙන කෙනාගේ සිත බලවන් හිතක් බවට පත් කරන්න උපකාරවන දෙවැනි උපකාරක ධර්මය තමයි පින්නතුනිි සීලය කියලා කියන්නේ. දෙවැනි උපකාරක ධර්මයමකක්ද සීලය සීලය අපි හිටම් කොන්න ශාවකයෙක් ඉන්නවා ඒ ශාවකයක් සිල්වන්ත වෙනවා සිල්වන්ත වනා කියලා සැනින්ම ඒ ශාවකයාගේ මොකද්ද වෙන්නේ ේශාවකයාගේ කායික ක්‍රියාව දොස් රහිත වෙනවා වරදිින් තොර වෙනවා අඩුපාඩ වලින් තොර ක්‍රායි ක්‍රියාව බවට පත්වෙනවා තමන්ගේ කායක්‍රියාව අඩුපාඩු රහිතයි දොස් රහිතයි වරදිින් තොරයි කියලා යම් ශාවකයකුට වැටහහි මක් තිබුණොත්. ඒ හේතුකොටගෙන එකී ශ්‍රාවකයගේ සිත් තුළ පින්නනි පසුතැවම් උපදින්නේ නෑ. ඒ සිත තුළ තමන්ගේ කායක්‍රියාව මුල් කරගෙන විපලිසර භාවය උපදින්නේ නෑ සිතේ විපලස්සර භාවේ උපදින්නේ නැති නිසාම පසුතැවිම් උපදින්නේ නැතිනිසාම ඒ සිත බලවන්ත හිතක් බවට පත්වට. ඒ වගේමයි සීලවන්ත ශාවකය දන්නවා තමන්ගේ තමන් සිල්වන්තූ නිසාම තමන්ගේ වච වචනය දොස් රහිතයි කෙන වැටහීම තියෙනවා ඒ වගේම ඒ වචනය අඩුපාඩු රහිතයි කෙන වැටහීම තියනවා තමන්ගේ වචනය වරදිින් තොරයි කෙන වැටහීම තියවා ඒ වැටහීමත් එක්ක ඒ වන වචනය නිස් සා වචනය අඩුපාඩුවලින් තොර නිසාම වචනය දොස් රහිත නිසාම ඒ ශ්‍රාවකයගේ සිත් තුල ඒ වචනය මුල් කරගෙන පින්නු තුනී. පසු ඇැවිල් උපදින්නේ නෑ. විපලිසර භාවය උපදින්නේ නෑ. පසුඇවිල් උපදින්නේ නැති නිසාම. විපලිසර භාාවේ උපදින්නන්නේ නැති නිසාම ඒ වචනය ඒකනනාග සිලුවන්ත්‍රීම හේතු කොටගෙනම. සිිල්වන්ත වීම උපකාරයෙන්ම ඒ හික්මෙන කෙනාගේ සිත බලවත් හිතක් බවට පත්වන. හිතක් බලාත්වෙන් නැයි යම් හිතක පසු තැවිල්ල දුරුවෙන වනම්. විපලිසර භාවේ නැත්නම්. එහිත බලවත් හිතා. ඒවිදිී හිතක් උපද්දවන්නේ මොකකින්ද සීලයි අන්න ඒනිසයි භාග්‍යෝතුන් වහසේ ශ්‍රාවකෙන්ට අනුසාසනා කරන්නේ සත්තු මරණ ලෝකයේ උබ සත්තු මැරීමෙන් වලකින්න සොරකම් කරන ලෝකයේ ඔබ සොරකමි වලකන්න වැරදිකාම සේවනය කරන ලෝකයේ ඔබ වැරදිකාම සේවන වැලකන්න එදේ බැහැර කළාන්න බොරු කියන ලෝකයේ ඔබ සත්‍යවාදී වන්න කෙලා ශාශූන් වසි තමන්ගේ හික්ම ශාවකින්ට අනුසාාසන කරන්නේ නිසයි. ඒ වගේම ඒ ශසූන් වහන්සේ ශාවකෙන්ට කියනවා ශ්‍රාවකන්ට අනු ශාසනා කරනවා අරක්කු සිකරට බොන සමාජයේ එකී මිනිසුන් මැද්දේ ඔබ ඒ දේ බැහැර කරන්න කියලා. එතොට ඒ දේ බැහැර කරන්න කියන්න ඇැයි එකී දේවල් එකී වැරදිී අඩුපාඩුකම් ඔබ සීවිසින් සිද්ධකලොත් එහම ැත්න හිත්මෙන ශාවකය විසින් සිද්ධ කලොත් ඒ ශාවකයගේ සිත් තුළ පසුතැයිම උපදින්නම් අනිසා විපලිසරභාවය උපදින නිසා ඒහඒ පසුතැයිමයි විපලිසර භාාවය දුර කරන දේමකද සීල්වන්තවීම එහම් ඔබ සිල්වන්ත වෙන්න කැමතිවිය යුතුයි ඔන්න සිල්වන්ත වෙන්න කැමති නිවන්මගේ හික්මෙන සේක ශාවකයා සීලය ගෙනන මෙන්න මේපරියායෙන් තේරුම්ගන්න මෙන්න මේ සුන්දර ධම්පරයාය වදාරන්න පින්නතුන සීලව කියන මහරහතන් වහන්සේ විසින්. සීලය ගැන මේ සුොන්දරූ ධහම්පරියායි කියල දෙන්නේ කවුද සීලව මහරාහතන් වහන්ස විසින්. ධම්පරය ඔබ හොට ික්න ගන්න. ඇයි ඔබටත් තෝනෙන පසුතැවඩි නැති සිතක් ඔබට තෝනන විපිලිසර භාවෙන් තොර සිත ඔබටත් තෝන බලවන්ත සිතක්කො බද්දව ඒ සඳ මෙන්න මේ දහම්පරියායෙන් ඔබ සීරේ තේරුන්ග සීලෝ මහරහතන් වහන්සේ වදානවා සීලේ කියල කියන්නේ යහපත් ගතිගුණුවට අම්ම කෙනෙක් වවකවා මහක් කියලදකවේ යහපත් ගතිගුණුවට අම්ම කෙනෙක් වක අම්ම තමයි පින්නතුනි දරුවන්ට උපත දෙනකෙනා දුවන් දරුවන්ව ජනිත කරන කෙන කවුද අම්මා. ඒ වගේමයි පින්නතුන සීලය විසින් තමයි යහපත් ගතිගුණ උපද්දවන්. සිල්වන්ත ජීවිතයක් නැති කෙනෙක්ගෙජී තුළ යහපත් ගතිගුණ උපදන්වෙන. ඒක නිසා ඔබ සීර ගැ තේරුම් ගත්ත යුත්තෙකො යාකාරෙන්ද අම්ම කෙනෙක් කියම් සේද පිරිද්දෙමයි ඔබ සීරය ගැන තේරුන්ගති යුත්තේ ඊළඟට සීලව මහරහතන් වහසේ පදාලනවා සීලය කියල කියන්නේ ලස්සන ආභරණයක් කිව්වා මොකක් කියලදකිවේ ලස්සන ආබරණයක් කිව්වා දැම් මේ ලෝකයේ ලස්සන වෙන්න කැමති දෙවියන්ට මිනිසුන්ට ආභරණයක්හම්බුුණොත් ඒගොල්ලං ඒකින් සතුටු වෙන්න ඇ්ද සතුටෝ. ඇයි දන්නවා ඒ ගොල්ලං මේ ආබරණයවම් පැළඳු පැළඳගත්තොත් මේ තුළින් මට බැබලීමක් උපදිනවා කියලා එතට මේ ලෝක කා කාග හරි සිත් තුල සිත්තක උපදිනවද ආබ පැලඳීම හේතුකට ගෙන වදයක් කියලා හැඟීමක් උපදිනවාද ෑ ඇයි එයා දන්නවයිය බැබලීමට හේතුවන්නක් කියලා ඔන්න ඔය විදිහටම ඔබ සීරය ගැන තේරුම් ගන්න ශාවකයා සීලය ගැන තේරුම් ගන්නේ වදයක් විදිහට නේ ශාවකයා සිල්වන්ත වෙන්නේ තමන් එකකරුණ හේතුකොටගෙන බැබලීම උපදවන දෙයක් විදිියට තේරුම්න්ගෙන. එතකොට ඒ ශාවකයට පින්වතනි සිල් රකිනවා කියන කාරණාව කරදරයක් වෙන්නේ නෑ. පීඩාවක් වෙන්නේ නෑ. දුක උපද්ධන දෙයක් වෙෙන නෑ. ඇයිට වැටහීමක් තියෙනවා මේ සියලේ හේතුකොටගෙන මට මාතුළ බැබලීමක් විශාරධ භාවයක් උපදිනවා කියමු. ඉළඟට සීලෝව මහරහතන් වහන්සේ වදාරනවා. සීලේ කියල කියන්නේ ලස්සන ඇදුමක් කිව්වා. සීලය කියන මොකක් කියල දුපමා කළේ ලස්සන ඇඳුමකට. දැ මේ ලෝකේ ඔබේ අපේ සවභාවේමකක්ද ලස්සට අප ලස්සන ඇඳම්ගන්න කමතිනෙ. හැබයි ඒ කඩවලින් සාප්පුුවලින් ඔබට මිලට ගන්න පුළුවන් ඇඳුම වියන්න කවුද සාමාන්‍ය සන්නාලිය. හැබැයි පිනතුන දෙවියන්ට මිනිසුන්ට දායාදයක් වූ. සීලේ නම්මු ඇදමේ නිර්මාණත්‍රු කවුද ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ටූ මුනිවරයෙක් මේ ලෝක ඇත්තනෑ ඒ ශ්‍රේෂ්ටූ මුනිවරයා විසින් දෙවියන්ට මිනිසුන්ට තිලින කරපු සුන්දර ඇඳම තමයි සීලය කිය කිය යම්ශාවකෙක් සීලේ ගැන ඔන්න ඔය පරිායෙන් තේරුම් ගත්තු ඒකෙනාට සිර රකිනවා කියන කාරණාව සතුට දනවන්න ලස්සන ඇඳුමක් කම්බුණනා කියලා දැනගනීම ඔබට පීඩාව කඋප දින්න අයු මොනවද ද කියලා හිෙන්නේ. එහෙම හිතෙනවනම් එක ඔබේ ලදරු භාවය. ඒ ඔබේ කෙල තුළු භාව ප්‍රකට කරන්න. ඒ වගේ මයි පින්නතුන ඔබ තුළ වැටහමක්ති නමයා ඇඳුමහින් ඔබට සතුරක් මයඋපද එන ශාවකයනුත් මේ සීලයගෙන ඇඳමක් විදිපරියායෙන් දැක්කොත් දැනගත්තුත් ඒ ශාවකින්ට සිරල කිනවා කියන කාරණාව. සතුට උපදවන්න සතුට ගනවන්න. ඊළඟට සීලෝ මහරහතන් වහසේ වධාරනවා සීලය කියල කියන්නේ දස දිසාව ගමන් කරන්න පුළන් හොඳවර්ගේ වාහනයක් කිව්වා. සීලය ගැනම කකද්දකිව්ේ ඕනෑම දිසාාව ගමන් කරන්න පුළන් ොඳවර්ගේ වාහනයක් කිවද උොගල්ලන්ටත් ඇතින් හොඳුන්නන වාහන හැබැයි වාහනවලට තියන පිණුතුන සීම සහිත ගමනාන්ද. උපරිමන ටව්නෙක්කින් ටවු්නෙක්කටේ රටකින් රටකටය හදීපයක හදීපේටයයි එච්චලයි එක ගමනාන්තවලට සීමමාන්තතියනවා සීමමාාස්තියනවා හැබැයි පිනතන සීලේ නම් වූ වාහනයට යමි කිමිකම් කිව්වොත් ඒකෙන කැමති නම් පුළුවන් මම කැමති මරණය මත්ත දෙවියන්න අතර රඋපදින්න කියලා හිතුවොත් ඒනට දෙවියන්න අතරව රැගෙනයන වාහනයම කද සීලයයි කැමති ිල්ලන්ත ක කියන ැමතිනම් මැමති නිම්මා රති උපදිින් ම කැමති ජකොළු පදදි හිතුවත්. ඒකෙන රජකොලි හෝ නිම්මාන් රත්තිය හෝ රැෙනයන වාහනය තමයි සීලය ඒ වාහනයට පින්නතුන සීම රහිට ගමනාන්ති ඒක හින්ද ඔබ ඔය විදිහයට සීලය ගැනතේරුම්ග. ඔය විදියට සේක ශාවකයෙක් සීලය තේරුම් ගත්තොත් ඒ ශාවකයට සිල් රැකිනවා කියන කාරනාව සත්වට දනවන්න. සැප උපද්දවන්න. කවදාකොත් එයාගේ සිත උපදි එනෑ අනේමේක ොනවදයද. මට මේක අව්පහසවෙනි. ඔබේ සිතේ සිල්රකීම සම්දධ තියෙන මට ේසිල්පදේ රකින්න බැහැකිි අපහසෝක් සිතතුළු තියෙනවනම්. ඒයට හේතුව තමයි ඔය සීලෝ මහරාතන් වහන්සේ සීල ගැන යම්පරියායකින් කිව්වද. අන්නේ දහම්පරියායිෙන් ඔබ සීලේ ගැන හඳුනානගෙනින්. දෙන් අප ඔබට විස්තර කලා. හික්මෙන කෙනෙකුගේ සිතක් බලවන්තවීමට උපකාර වන දෙවන උපකාරක ධර්මය එමකක් ද සීලය ඊළඟට පෙන්නතුනි නිවන් මගේ හික්මෙන ශාවකයගේ සිත බලවත් කරන බලවත් කිරීමට උපකාර වන තුූවනි ගුණධර්මයයක් තියන තුවනි උපකාරක ධර්මයක් තියනවා ඒ තුූ වනි උපකාරක ධර්මය එමකක්ද සුතේ තමයි තූව නිවන් වගේ හික්මෙන ශ්‍රාවගක සිත බලවත් කරීමට කරන්න හේතුවන තූවෙන උපකාරක දරුමෙන්. සුතේ තතාගතයන් මාන්සේ විස්තර කරන්නේ කොහොමද බෞසුතෝ හෝත. බොහෝසයි නසන ලද්දේ වේ සුත දරෝ සුත සනිච්චෝ සුතදරෝ එයා ආහාපුෝදේ ශ්‍රවනය කරපු දේ දරාගෙන ඉන්න කෙන සුත සන්නිචියෝ අහපුදේ ශ්‍රවනය කරපු දේ සිත්තිීලා රැස්කරගෙන ඉන්න කෙනෙ එ ස සුතේ විස්තර කරන්න කොහමද බොහෝස අසලා තියෙනවා ඒවගේම අහපුදේ දරාගෙන ඉන්නවා ඒවගේම අහපුදේ ශ්‍රවනය කරපු දේ සිත්තිීලා රැස්කරගෙන තියෙනවා කියයි සුතේ විස්තර කර එතෝට මෙයා මේ ශාවකයා හික්ම නිවන් මගේ හික්මන ශාවකය අහන්නේ සමාජයේ සාමාන්‍ය විශ්්‍යර්ග නෙමේ බොහෝ අහලතියි. ඒකෙන සිතේ දරාගෙනඉන්නේ සාමාන්‍ය සමාජතියන විශ්‍යක් ගැන නෙමේ. සාමාන්‍ය සමාජතියන බයලු ජිරේවා කෙමෙක්්්‍ර වේවා. ඒ ගැන නේ නිවන් වගේ හක්මන ශාාවකයක් බහෝසයන් අසලතින්. බොහෝසන් දරාගෙනින් බෝසෙන් සිට්ති දරංඉන්නේ ඒ වගේ දෙයක් ගැන නෙමින්. ඒ ශ්‍රාවකයක් සිත්තිී දරාතියෙන් නෙමකක්ද ඒකෙනා දරාගෙන තියෙනවා. ඒතයේ දම්මා ආධිකල්්‍යානා මජ්්‍යයේ කල්්‍යානාා පරිහෝසානා කල්්‍යා. යම් ධර්මයක් යම් ධර්මයක් වේද ආරම්භය කල්්‍යයානු ආරම්භය යහපත්තු ඒවගේ මැද්ද කල්්‍යයානු මැද යහපත්තු එවගේ අවස්සා කල්්‍යයානු අවසා නඇති ධර්මයක් තමයි එයා බොහෝසයි නසලතිය බෝසයින් දරාගෙනතියෙන් බහෝසෙන් සිප්තිි දරාගෙනතියෙන්නේ ඒවිදිහ දම. ඒ වගේමයි, ධර්මය තව ලක්ෂණ ය ොනවදේ ධර්මති තියෙන ලක්ෂණ සාත්තා අර්ථ සහිතයි සව්‍යන්ජන ඒ ධර්මය පැහැදිලි වචනවලින් යුක්තයි ඒ වගේමයි ඒ ධර්මයෙන් තමයි පින්නතුන කේවල පරිපුන්න පරිසුද්ධම් ්‍රහ්මචරය නබිබදන්ති ඒ ධර්මයෙන් තමයි හැමලෙසිම්ම පිරිසුදූ නිවන් මග විස්තරවෙන් ත රූපස්ස දම්මා බහුස්සතා හෝතු අන්න ඒ විදිහ දහ මක් තම එයා බොහෝසේ නසලතිය එතෝට මේතා කියන්නේෙම කක් ගැනද තතාගතයන් වහන් සිවිසින් වදාර ස්වාකාත සන්ධිත්තිිකාදී අපමන ගුණ තියෙන නිවන්මඟ මනාකොට විස්තර කරලා දෙන මුල මැදග සුන්දරූ ධර්මය ගැනයි මේ කියන්න ශාභකයාගේ සුත්තේ සම්පර්ණමයෙන් පිණිස එයා බහෝස අහන්න නහෙනනමනවද මෙකී ධර්මයමයි. එයා සිත්තීලා දරාගෙන සිටියුත්තේ ඒ ධර්මයමයියා සිත්ත තුළ මනාකොට අරක්ෂකරගන තිබියයුත්තත් ඒ ධර්මයමයි. ඒ විදිහට අහල විතරක් මඳී ඒ ධර්මය දතා දරාගන්න ඕන වචසා පරිචිතා වචනය පුරුදු කරන්න ඕන. මනසානු පෙක්කිතා. නුවනි විමසන්නත් ඕන නුවනි විමසලා දිිට්ටියා සුප්පටිවිින්ද. තමන්ගි දෘෂ්ටිය පිරිසුදු කරන්නත් ඕනේ. එතුන එන සුතය කියන උපකාරක ධර්මය සම්පූර්ණ වෙන්ඩවීම පිණිස බොහෝ දේවල් ලොබ විසින් නිවන්මගේ හික්මන ශාවකැවිසින් සිද්ධ කලිල්තුයි. ඒ කෙනා පිරිසුදූ නිවන්මඟ හන්න ඕනෙ අර්ථවත් වූ දහමා හන්න ඕනේ අහපු ධර්මය දරාගන්න ඕන. දරාගත්තු ධර්ම වචනෙන් පුරුදු කරන්න ඕන පුරුදු කරගත්තු ධර්මය නුවනි විමසන්න ඕන නුවනි විමසලා ඒ ධර්මය තුළින් තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කළගත යුතුයි. ඔන්න එහෙම කරගත්තොත් අන්න යාට තමයි පිනුතුන සුතය නම් වූ නිවන්මගේ හික්මෙන කෙනගේ සිතට බලයයක්ක් ගෙන දෙන්නා වූ. උපකාරක ධර්මය හිමිකාරයෙක්වෙන්න පුළුවන් කෙනවා. එතකොට... ඇයි අපට සුතේ අවශ්‍ය අපට හොඳ දහම්දැනුමක් අවශ්‍ය මොකද සුතේ නම් වූ ධර්මයක් යම් ශාවකකික්්ග සිත්තුල නැත් නම් පින්නතුනි ඒ ශාවකයට නොහිෙකිවෙනවා මෙයයි ධර්මය මෙයයි අධර්මය කිය හඳුනව සුතේ නැතිකෙනට මොකද වෙන අලාභේ ධර්මය මෙයයි අධර්මය මෙයයි කියල වෙන් කර හඳුන ගන්න බැරුව යන. අපි හිතම් කෝස් ප්‍රසිද්ධෙනෙක් කියනවා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සෙනමක් වේවා ගිහික්වේවා කියනවා හාමුදුරුවල් වගා කරන්න ඕන කියලා කියනවා ඒ කියන්නේ කවුද ප්‍රසිද්ධ කෙනෙක් නම් සමාජයේ යහප පිළිගත්තු කෙනෙක් නම් සමාජයේ හොඳ තැනක් තියෙන කෙනෙක් නම් එහම එහෙම කෙනෙක් ඒවගේ ප්‍රකාශය කරද්දී ධර්මය දන්නේ නැත්නම් කෙනෙකට සුතේ නම් වූ බලය නැත්නම් එයා මොකද කරන්නේ අර ප්‍රකාශය න්නවා හැබැයි යම්ශාවකකට සුතය තියෙනවනම් ඒ ශාවකයා එයායා දරාගනන්න ධර්මයලා බා බලනවා එයාට වැටහීමක් උපදිනවා මේ විදි කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් මේ විදිහය ප්‍රකාශයක් කළාට තතාගතයන් වහන්සේ සීලස් කන්දය ඕන තරන් අවස්ථාවන් වලදී ඔය කාරණාවක් ශ්‍රමණයන් ටකපයි කියලා විස්තර ඉභාක් කල තියනෙන සුතේ යෙන කෙනා හිතන පරියාය එයා දන්නවා ඒයා හැම්වලීමම් බුදුරජාණ වහන්සගේ වචනයන ඉදිරට ගන්න දක්ස ඇයි යා දරාගත්තු දරාගෙන තියනෙන භාග්‍යතු අහසක වචනය එයාට භාග්‍යවතුන් වහන්සගේ වචනයයට ප්‍රසිද්ධ කෙනා කියන ප්‍රකාශය බා බලද්දී තේරෙනවා මේ කෙන කොච්චර ප්‍රසිද්ධ වනත් මේ කෙන ප්‍රකාශ කරන්නේ නම් ධර්මය නෙවෙයි අධර්මය කියලා වෙන් කර හඳන ගන්නයා දක්ස කෙනෙක් පෙනවා අපිහිතම එහෙම නැත්තන්ගේ සුතය නැති ශ්‍රාවකක්කෝව ළඟට වේවා එහමත් අපිට මන සමාජය කෙනෙක් කියනවා පින් කරන්න ඕන්නේ පින්කරොත් සසර තව දික්වෙනවාන ආය උපතක්න සිද්ධ වෙන්න පින හේතුවේ ඒකන් අප පින්කරන්න නෑකෙ ලබට හන් හම්ෙන ප්‍රකාශය සුතයේ නැති කෙන කල්පනා කරන එකත් බැලූ බැල්මටමික හරි වගේ ප්‍රකාශය ර්කයට හරි වගේ හැබැයි පින්නතුන එය ධර්මය බා බල්මෝ ධර්මය බා බලද්දී තතාගතයන් වහන්සේ නොඒෙක් පරියායෙන් පින් රැස්කිරීම වරනා කර පවස්ථමනයාට සිහි නැන් වෙනවා ඇයියා ගොඩාක් ධර්මය දර දරාගෙන ඉන්නේ එයාට එතකට තේරෙනවා එනම් මේ හරි වගේ පෙවුණට තර්කයට නිවැරදියි පෙවුණනාට මේ ප්‍රකාසේ අර් අධර්මයහි ප්‍රකාසය ධර්මාණුකූල භාාවය තොරයි. ධර්මානුකූල භාවෙන් තොර නිසාම ඒ ප්‍රකාශය බැහැ කරලා එයා ධර්මයට පැමිණින දක්ස වෙන. එතර ඔන්න හැකයා උපදවන්නේ මොකක් විසින්ද සුතය කියන බලය විසින්. ඔන්න බලවන්ත භාවේ පිනතුනී සේක කෙනාට අත්‍යන්තයෙන් වුවමනයි. ඇයි එක ධර්මය එක උපකාරක ධර්මය හේතු කොටගෙනයි. සේක කෙනගේ සිත. බලවන්ත ඊළඟට පින්නතුනී තථගතයන් වහන්සේ වදානවා ඊළඟට තවදුරටත් අප ඔබට සුතේ ගෙන කියල දෙන්නම් ඔබට මතකනම් නගර උපම සූත්‍රය නගර උපම සූත්‍රයේදී තතාාගතයන් වහන්සේ මේ සුතය කියන බලයවෝට හරි අපූර උපමාවක් ගෙන හැරපැෑවෝ මොකදද එක සූත්‍රයෙන් තතාගතයන් වහන්සේ සුතේ උපමා කලි මොකටද නගරේක ආරක්ෂාාවට තියෙන ආයුද ගබඩාවට දෙගන්න නගරයක් තියෙනවා හොඳ ආයුධ ගබඩාව තයුත්තරේ. ඔන්නන්නේඒ නගරයට සතුරු ප්‍රහාරයක් එල්ලෙනවා. එතකොටේ නගරේ ආරක්ෂාව පිණිස පවතින්නේ අර නගරේ තියෙන ඒ අර නගැර යද ගඩා අරගන්න අවියක්ක කපයෝක්කර ගෙනත අර සතුරනව මඩින්න පුළුවන් වෙන්නේ ඔන්න ඒය විදිහමයි පින්ඩතුනින් නිවන්මගේ හෙක්මෙන කෙනාගේ සිත්තුල ක්‍රාග දේශ මෝහනම්මූ කෙලෙස් උපදින්න පුළුව. ඒ විදි සතුරු සිත්තුල උපදින්න පුළ. අපි හිත රාග ඒපුදුනා කෙර හිතන්න. එතු නිවන් මගේ රාගය කියලාැනෙ නිවන් මගේ හික්මෙන කෙනාට අනතුරක් උපන්දවන්න. සතුරූ දෙයක් ඒක උපදිද්දී කෙනෙකුට දහම් දැනුම තියෙනවනම් එයා කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ රාග උපදින්න හේතුවක් ෙව්වා. එහනම් ම ඒ හේතුව බැහැර කළ යුතුයි කියලා එයා අසභ නිමිත්තක් මෙනෙහි කරලා ඒකී රාගෙ ඉහට පත් කරල. එතට ඒ හැකියාව උපදින්නේ සුතේති කියන බලය තියෙන ශාවකයටයි. එහනම් ඔය විදිහට ඔබ ස්ෘතේ ගැන තේ රුන්ගන්න. භාග්‍යවතුන් වහන්සේ බදාලා නිවන් මගේ හික්මෙන සේක ශාවකයට බලවන්ත සිතක් උපකාර උපැදීමට උපකාර වන හතරවෙෙන උපකාරක ධර්මයක් තියෙනවා ඒ මොකක්ද චාගයද චාගේය ගැන තථගතයන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද එයා මස්රු මල බැහැර කරපු කෙනෙ එයා නිරන්තරයම දන්දීමේ ඇලුලු කෙනෙක් එයා දන්දීම පිණි සාත්හලපු කෙනෙක් දන්දීම පිණිසාත් සෝදාගෙන ඉන්න කෙනෙ එ එයා දන්බෙදීමේ ඇලුලු කෙනක් කර ඇවිල්ලා ඉල්ලන්නට සුදුසු ගැනි ඇයි පිණතුනි ඒ විදිහයට නිවන්මගේ හික්මන ශාවකයට දන්දෙන කෙනෙක් වෙන්න කියලා කිව්වේ දන්දීම තුළින් පුරුදු කරන්නමකක් ද අත්හැරීම සේක කෙනාගේ අවිප්‍රායමකක් ද නිවන පසක්කිරීමන තන්හාාව සිදලීමන කෙලෙස් දුරු කිරීමනේ එතවට ඒ පිණිස ශාවකයා විසින් සසර පුරාවට මගේ මගේ කියලා හිතපු ඇහ කණ නාසය දිවකය මනසකෙන ආයතන අත්තාල යුතුයි. එකේ ගම්බීර අත්හැරීම පිණිස කරන මූලික අත්හැරීමේ පෙරහුරුව තමයි දානය කියල පුරුදු කර. නිවන පසක් කරන්න කැමති කෙනා අරහත්වය ලබන්න කැමති කෙනා. සසර පුරාවටම සැපයි සතුටයි කිය හිතපු කාමයන් ගැන තියෙනල්ම අත්තාල යුතුයි. එකී අත්හැරීම එකී ගම්බීරූ අත්හැරීමට කරන පෙරහුරුව තමයි පිනතුන ධනී අත්හැරීමක් විදිහට පුරුදු කරන්න එක අප ගමන ළමෙන්ගේ බේබිෂටප්ිකර යම් ක බේබිෂ්ටෙප්ප කියන්නේ අන්න ඒදේ තමයි දානී කියලා කිය. ඊළඟට නිවන පසක් කරන්න කැමති කෙන න්නාව සිදලන්න කැමති කෙනා සසර පුරාවටම මගේ කියල හිතපු උපාධනස්කන්ද පහා ගැනති නැල්ම අත්හල යුතු. එකී ගම්බීර අත්හැරීම සඳහා කරන මූලික පෙරපහුණුව තමයි ධානය තුළින් පුරදු කරන අත්තැරී. එහනම් ඔබ කැමති වෙන්න මසුරුමල රහිත කෙනෙක් වෙන්න ඔබ කැමතිවෙන්න දන්දීමේ ඇලී වසන කෙනෙක් වෙන්න ඔබ කැමති වෙන්න දාන් බෙදන්නේ ඇලුුණු සිතකින් යුක්ත කෙනෙක් වෙන් ඔබ කැමති වෙන්න අන්‍යෝ ඔබ කරා ඉල්ලන්න ඔබ සුදුස්සෙක් බවටම පත්වන්න ඔන්න ඔය විදිහට ඔබ චාගේය පුොරුදු කර ඊරඟට තථගතයන් වහන්සේ වදාලනවා නිවන්මග තුළ හික්මෙන ශාවකන්ගේ ජීවිත නිවන්මග තුළ හික්මෙන සේක ශාවකයට බලවන්ත හිටක් උපදවීම පිණ උපකාරවන පස්සනි කාරණාව ඒ පස්සනි කාරණාවමකක්ද ප්‍ර්ඥාව ප්‍රජ්ඥාව තථගතයන් වහන්සේ විස්තර කරන්නේ මොකක් කොහොමද ඒන ප්‍රඥාවන්තයි ඒෙනට තියෙනවා යමක හටගැනීමසා නැතිවීම දකින්නාව හැකියාව ප්‍රඥ්ඥාාවන් උපදවන්නමකක්ද යම් දෙක හටගැනීමසා ැ හැකාව උපදන්න මොක් විසිද පඥාව ප්‍ර්ඥාව න් ශාවකැට ලබා දෙන ඊළඟ කාරණාව තමයි ඊළඟ ප්‍රතිලාබය තමයි එයාට ඒ ප්‍රඥ්ඥාවට පුළුවන් ශාවක ජීවිතය තුළ අවබෝධය උපදධවල් ඒ වගේමයි ඒ ප්‍ර්ඥාවට පුළුවන් මැනවින් දුක්ෂය කර ඒ විදිහ දෙයක් කරන්න පුුවන් මොකට ද ප්‍රඥාවට ඔන්න එක දැම් යම් මේකින් කෙනෙකට ප්‍රඥාව නැත්න ට කවදාකව බැරිවෙනවා යමක යතාාස්වභාව දකි. යමක යතාස්භාවය දකින්නේ නැත්නම් ඒකෙරෙ කලකිර අවබෝධයම කලකිරන්න නැකි වෙනවා. යමක් කරහි අවබෝධයෙන් කලකිරන්න නැද්ද ඒකෙනට ඒකෙරෙහි තියෙන ඇල්ම දුරලන්න බැරිවෙනවා. ඇල්ම දුරු කරන්න බැරිවෙනවාද ඒකට ඒකෙන් නිදහස්වවෙන්න බැරිවෙනවා. ඒනම් විමුක්තිය පතන කෙනා සියලුදුකින් නිදහස්වීම පතන කෙනා ප්‍රජ්ඥාවනම්මූ උපකාරක ධර්මය හිමිකාරයෙක් වෙන්න කැමති විජයුතුයි ප්‍රජ්ඥාව නැත්තම් පින්නතුන වෙන ඊළඟ තවාන තුරක් තියෙනවා ඒ අනතුරුමකක්ද ප්‍රජ්ඥාව නැති කෙනා සේවි තබ්බේ දම්මේ නජානාති ඒවගේම තමයි අසේවි තබ්බේ දම්මේ නජානා සේවනය කළයුතු ධර්මය මෙයයි කිය දන්නෙත් නෑ සේවනය නොකළ යුතු ධර්මය මෙයයි කියලා දන්නෙ නෑ ඒ කාණාව දන්න නැත්තම ඔය කාරනා දෙක දන්නේ නැත්තම් යා මොකද කරන්නේ සේවනය කළයුතු දේ මෙයයි කියලා සේවනය නොකළයුත්තක්ම සේවනය කර සේවනය කළයුත්ත මෙයයි කියලා සේවනය නොකළ යුතු දෙයක්මය සේවනය කරනවා ඊළඟට ප්‍රඥ්ඥාව නැතිවනොී ඟ එයාට වෙන ඊනගනතුර තමයි බජිතබ්බේ දම්මන් නජානාති අබජිතබ්බේ දම්මේ නජානාති. භජනය කළ යුතු දේමයයි කියදන්නේ නෑ ඒවගේ භජනය නොකළ යුතු දේගෙන දන්න ඒ නිසාම භජනය නොකළ යුතු දේම එයා භජනය කරනවා භජනය කළ යුතු දේ අත්තන බැහැර කරම ඒ අනතුර උපදින්න කාටද ප්‍ර්ඥා රහිතු වනාා ඒ ඒ ප්‍රඥා රහිනත්ෙක බේ සිතෙත් උපදින අපේ සිත උපදිනෝ එතකොට එහනම් ඔබ කැමති වෙන්න ඒ ප්‍රඥ්ඥාව නම් වූ සුන්දරූ ධර්මයට හිමිකම් කියන්න ඔන්න කියපු උපකාරක ධර්ම පහ යම් ශාව යම් සේක ශාවක සන්තක වුණු ඒ කාරණාවට හිමිකම් කිවොත් උපකාරදාන පාට හිනිිකම්කිවත් ඒ ශාවකයක්ට තියෙන අමනවාද සේක බල ඔන්න සේක බල තියෙන ශාවකයට උපදින යහපත ගැන හරි අපූරු විස්තරයක් පෙන්න්න තුනි දුක්ක සූත්‍රීදි තතාගතයන් වහන්ස වදාන්න දුක්ක සූත්‍රයේ තතාගතයන් වහන්ස වදානවා යම්ශාවකය මේ පහක් වු සේක බල ධර්මයන්ගේ යුක්ත වේද ඒකෙන සැපසේ වසනවා දුකින් තොරෝ වසනවා පීඩාවෙන් තොරෝ වසනවා කිව්වා දැ මේ කියයන්න පැවිද්දට විතර නෙමේ මේ කාරණාව ගිහිට තදාලයි එහනම් ඔබේ ජීවිතය තුළ ඔබට ඔබේ ජීවිත ගෙන නිශ්චයකට ඔබට එක නිගමනයකරත් පස්සට හැරල බලද ඔබට වැටහෙන් අපේ ජීවිතය දුක්ෂ හිතයි කියල නම් පීඩා සහිතයි කියලනම් කරදර සහිතයි කියලනම් ප්‍රීති ප්‍රමෝදයෙන් තොරයි කියලනම් කෙස්වට යට ජීවිත ඇතියෙන්න්නේ කියලානම්මුයට හ මූලිකම හේතුවම කදද ඔය පහක්කෝ සේක බල නොමැතිවීම කෙනෙකුට හිතෙන්න්න පුුවන් අපට සල්ලින තිහිදතම පීඩාවපද අපට ඥාතියන්න තිහිදයි පිඩක්ග ඇත්තට මේක නෙමේ ඒ කාරනෝබ මේවි දිර තේරුන්ග ඔබට මතකන රජුමාලා රජජමාලා තමන්ගේ ස්වාමී දියනගේ ලොක අඩන්තයටටම් වලට දැඩිව ලක්කෝ කෙනෙ රජුමාලා තියෙන කලා මම් මැරෙනවා මක ඔන්න මැරන්න ගියා ැන් ගලවැැල්ලාගන්න තමයි අපේ එක්ෂාව. ඇයි ජීවිතය එතරම්ම දුක්ෂයිතයි. එතරම්ම පීඩා ආකාර. එතකොට එතොට ඒ එම් යාගේ ජීවිතයේ එවිේ දුක්ක පීඩාව සන්තාපය තිබුණන ඒවිද්‍යා සේක බල දහම් දියුණු කරලා නෑ. හැබැයි දිවි නාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඇයට දකින්න බාග උපදනා තතාගතයන් මාහසේ. තතාගතයන් වහන්සේ ධර්මය දේශනා කළලා. ඔන්න ධර්මය දේශනා කරලා ආවරු හාම? ඇ ධර්මය හලා තතාගතයන් වහන්සේ වන්ද නා කල්ලා ආපහු වතුර කලෙත් අරගෙන යන්නේ සේක බල සහිත ්‍රාවිකාවක් විදිහට. සේක බලය උපද්ද වගත්තු ශවාාවිකාවක් විදිහයට. එයා යනවද වෙන නිවස කට දෙයන්නේ නෑ යන්නේ ඒ නිවසට මයි යන්. එතට රජ්ුමාල දැම් බුදුරජාන්වාන්සක ශ්‍රාවිකාවන්න්‍ය ල උපදවානේ කියල ස්වාවිදියනිය කරුණාවෙන් සලකනවද. ඒත් නෑ. වෙනද පරිද්දෙම කරෝර විදියට සලකනෝ. වෙනද පරිද්්‍යෙම නපුරුවිදියට සලකනෝ. හැබැයි රජුමලාවන් කියනවා ඇගේ විමානවත්වේ දඇ කියනවා මම යම්දවසකද තථගතයන් වහස මුණ ගෙවුණ එදා ඉදම් මම ජීවිතය ගත කරේ ප්‍රීතිිප්‍රමෝදී දුක්තයවුලු රහිත සිතේ. සන්තාාපයෙන් තොරවයි මම ජීවිතය ගත කරයග. එතට ඒ විේ දැ යාට ස්වාවිදීනි පකාලින් විදිහටම අඩන්තේයටටන් කලා හැබ මුල්ලදිහිතුනේ අඩන්තේටන් හින්න තමයි මට දුකඋපදන්න කියලා. හැබයි පස්සේ පස්සේ ඇයට තේරෙනවා මට සැබවිම්ම සැප උපත් දන්න හේතුනේ සේක බලයි කියනකාරවා. එහනම් පින්නතුන ඔබ මෙලොව සැපස ඉන්න කැමතිනක් මෙලව දුකින්ගින් අකමැතිනම්. මෙලව කෙස් දෙවිදිවලින් තොර පීඩාව ොර ඉන්න කැමතිනම් ඔබ විසින් නිපැත් යුතු. මූලිකම දේමනවාද සේක බල ඔබට මතකන යථබත කියන සෝත්‍රයේදී තතාගතයන් වහන්සේ වදානවා යම් කෙනෙක් පහක් වු සේක බල ධර්මයක් උපදින උපදනවාද ඒ කෙනා හිසින් ගෙනපුදයක් බිමින් තියන්න යම් සේද එපරිද් දෙෙම්ම සුගතය උපදනවා කිවෝ සේක බල තියෙන කෙනට මරණෙන් මතක කොහෙද උපදදිනවාකිවේ ස්ර්ගගාමී වෙනවා කිය ඔලුවේ තියනදයක් බිමින්තියන්න ලොකු ආසයක් ගන්න නෑ. නම්පගම්ල ඒ බිමට වැටනවා එක මේ ලෝක තියන ධර්මැකට අමුතු උත්සායක් අමුතු ආයාසයක් ගන්න ඕන අමුති ඇදිල්ලක් ඇදන්න ඕනේ න ඒ විදිහමයකි සේක බලයන් වලින් යම්ශාවකය යුක්තවේද ඒ කෙන සුගතිය උපදවා කිවෝ එ සුගති උපදදින්න කැමති කෙන විසිි පැද්දියුතු කාරණ පහත්මකද සේක බලයි ඊළඟට තතාගතයන් වහන්සේ වදාලනමා අකුසල සමාපත්ති කියන සූත්‍රයේදී. යම් කෙනෙ පහක් වූ සේක බල ධර්මයන් දියුණු කරයිද. ඒ කෙනගේ සිත අකුසලේ විසින් මඩින්න බෑැකිවවා. සේක බල දියුණු කරපු කෙනාගේ සිත මොකෙන්න්න මඩින්න බැරි අකුසලය මඩින්න බෑකිවා. රාගය සේකනැ අපි ම් සේක ල උපද්ධපු ශාවක්ගේ සිතතුළ රාග උපදින්න පුළුවන් හැබැයි ඉපදුනාට එක රාගයට, ශාවකයගේ සිත යට කරන්න බෑ එකේ ශාවකල සිට පෙරලන්න බෑ ඇයි පෙරලන්න බැරි අපිතම සේක බල උද්ධපු ශාවක්‍ය සිතේ තුළ රාගයේ පුදුනා කියලා රාගේ පුදුහාම අර සේක බල සහිත ශාවකය කල්පනා කරන්න කොහොමද යා කල්පනා කරනවා මට බුදුරජාණන් වහන්සගෙන ශ්‍රදධාව තියෙන කෙනෙ. මම ලෝකයේ අනුත්තරය කෙනා ලෝක ශ්‍රේෂ්ඨතම කෙනා මගේ ශාස්්්‍රෘන් වහන්ස විදියට තෝරගෙන ඉන්න කෙන එහෙව මම රාගසාහිීත සිට ඉන්න හොදනෑ කියන වැටහිම උපදනවා ඒත් එක්ක මෙයා රාගය වහ වහා බැහැර කරවා එයා රාගඇත්තෙක්ක එක්කුතු වෙන්න කැමති වෙන්නේනෑ එයා ්‍රද්ධාව මුල් කරගෙනත් එයාට රාග බැහැ කරන්න පුුව ඊළඟට තමයි රාගගේ පුදදුන් කැ හෙමනත්තන් යා කල්පනා කරන සේක බලවලින් යුක්ත ශාවකය කල්පනා කරන්න කොමද එයා කල්පනා කරා මේ රාගය වැඩියවුත් ඒහේතු සිල්පද බිදන්න පුළුවන් සිල් බිඳනුත් මගගේ සිතේ පසුතැයම විපිලිසර භාවය උපදන්න පුළුවන් එහනම් මම වහවාහා රාගේ බැහැර කළ තුයි කියලා එය රහගේ බැහැර කරවා. ඊළඟට එහෙම නැත්තම් සේක බල තියෙන කෙනා ශ්‍රාවකය කල්පනා කරනවා එයට තියෙන සුතය කියන බල එයා කල්පනා කරනවා රාගය කියල කියන්නේ අකුසලය දුකු උපද්ධන දෙයක් මට අයහපත පිණස පවතින දෙයක්. ම දුගතියේ හෙලන දෙයක් ඒ විදිහයට කල්පන එවිදිට ධර්මය සිහි කරම තමන් දරාගත්තුද ආල දරාගත්තු ධර්මය සී කරමි එක රාගය බැහර කරවා. එහම නැත්තම් මෙයා නිරන්තරීම හොඳ අත්තැරීම පුරුදු කරපු කෙනෙ නම් එයට උපන්සනින් රාග්‍ය අත්තරන පුළුවන් ඇයි අත්තැරීම පුරුද් කර එමනතයා ප්‍රඥ්‍යාවන්ත කෙනෙක්නම් එයා දන්නවා රාගේ හටගන්න කොහොමද කියලදන්න. රාගේ වෙනසින්න කොහමද කියලදාම. රාගේ වෙනසින්න යම් හේතුවකින්ද. ඒ හේතුයා උපද්ධනවා. එයා ඒ හේතු සකස් කරවා. ඒ පරියායනුත්තයාට පුළුවන් තමන්ග සිතතුළ උපදින අකුසලේ දුරු කරන්න. රාගේ දුරගන්න ඔන්න එනිසයි භාග්‍යවතුන් වහන්සේ අකුසල සමාපත්ති කියෙන ූත්‍රයේදී වදාාරන්නේ යම් ශාවකයක් පහක් වු සේක බල ධර්මයන්ගේ යුක්ත වේද. ඒකෙනගේ සිත අකුසලේම් මඩින්න බෑයි. එනම් ඔබේ සිත රාගයෙන් යටපත්වෙනවා නම්. දවේශයෙන් යටපත්වෙනවනම්. මෝහයෙන් යටපත්ව වෙනවනම්. ඔබටේ දුරලන්න තුවමනා නම්. ඔබට අතමි දෙන්න තුවමනානම්. ඔබ විසින් වහවා ඉපැදියයුතු ගුණධර්මයමනුවද සේක බල. ඊනඟට, ශාවන කියන සූත්‍රද සතාගතයන් වහන්ස සේක බලගැෙන වදාරන්නේ යම් ශාවක තුළ සේක බලවේද ඒ ශ්‍රාවකයා නිවන්මගින් චුතවෙන්නේ නැකිව යා ඒකාන්තෙම නිවන පසක් කරන කෙනෙක්. ඒ වගේම එයා මේ ශ්‍රද්ධර්මය තුළ පිහිට කෙනෙක් කිවවා. යම් කෙනෙක් නිවමගෙන් චුතවෙන්නේ නැත්නම්. යම් කෙනෙක් ධර්මය තුළ පිහිටියනම් පිින්තුන එයාට උපදදිනව යහපත තමයි එයා දුක කෙලවර කරනවා කියෙ කාරණා ඔ සිද්ධ වෙනවා. එහනම් දුක කෙලවර කරන්න කැමති කෙන වින් මොකද කළ යුත්තේ සද්ධර්මය පිහිටිය යුතුයි. නිවන්මගින් චුත නොවී වුණ කෙන බට් පත්වී යුතුයි එක්‍ර එක ලාබේ උපද්වන්නෙත් මොකක් විසින්ද පහක්කෝ සේක බලධර්මයක් උපදවාගැනීම. එනම් ඔබේ ලාබේට කැමතින ඔබ විසින් පහක්කෝ සේක බලධර්මය උපද වගන්න. ඊළඟට... අගාරව කියන සූත්‍රී තතාගතයන් වහන්ස වදාරන්නේ යම් කෙනෙ පහක් වෝ සේක බල ධර්මයන්ගේ යුක්ත වේද අන්නේ අය මේ ධර්මය වනය තුළ දියුණු වෙනවා ධර්මයවින තුළ මොහති මොහො දියුණුවට පත්ව වනවා අභිවෘද්ධය කරායවා පුර පස්ස හඳ වගේ අමාමක දවසින් පස්සේ හඳේ හඳ මොහොතක් ගාන හඳ වැඩෙනවා ඒ විදිහමයි සේක බල තියෙන ශාවකයා මේ ධර්ම විනේ තුළ මොහොතක් මොහොතක් ගාන දියුණුවට යනවා එයාගේ ජීවිතය ධර්මය තුළ දියුණුුවන එනම් ඔබ ධර්මය තුළ ජීවිතය දියුණු කරන්න කැමති නම් ඒ සඳහ බ ඉපැද්දියයුතු දේ කර්ණාත්මකදද සේක බලයි. එහනම් ඔය ශ්‍රද්ධ සීල සුත චාග ප්‍රඥ්ඥා කියන පහක් වූ සේක බල ධර්මයන් ඔබ දියුණු කරන්න ඇයි ඔය ඔය කාරණා පා හේතුවෙෙන්මයි හික්මෙන කෙනාගේ සිත බලවත් කරන්න. සිටෙහියම් දුබලභාවයක් තියෙනවාන ඒ දුබලභාවෙන් අහෝසි කරලාදා. එහනම් බලවන්ත හිතකට ඔබ කැමති නම්. ඔබ ඔය පහක් වු සේක බලධර්මය උපද්ද වගන්න කැමතිවේ. තිං ඔබාපස්සිරුදිනාට ඒ ගෞතතුම් බුදුසනු මුණ ගෙහුණ වෙලාේ. සත්පුර සැසුර ලැබුණු වෙලාවේ. ශ්‍රද්ධා සීල සුත චාග ප්‍රඥා කියන උතුම් බලධර්මයයක් උතුම් සේක බලධර්මයන් ඉපදීමටම අද දවසේරැස් කරපු සියලුපිෙනුත් උපකාර වෙත්වා සාධෝ 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 පුුණ්‍ය අනු මෝදනාව අද දින උතුම් සම්පසාධනී සෝට්‍රයට අනුග්‍රහ ඒදරන්නේ රාගම් පදිංචි එච්ච වසන්තා මහත්මිය ඒවගේ එච්චෙච් සමන්ත මහත්මිය ඒවගේ එච්ච නරගි මහත්මය එච්ච් නෝහාරි මහත්මයකනු පින්වත් සීරු දෙනා විසින්. ඒ පින්වන්ත සීලු දෙනා සිල්දිනා අනු ග්‍රහධරන්ගෙනුත් එවගේම ධර්මශ්‍යවනය කරමිනුත් ඔබාප සිලු දිනා විසින්ම නොයෙකුත් තාකාරයෙන් පින්ි පැද්දවා ඊ උපද්ධපු සිලුපින් සිලු දෙවීවන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් සතුකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ධාර්මික ආරක්ෂාව ඔබ සිලුදිනාට සලසා දෙෙත්වා පින්වන්ත දෙවිවරුන්ටද ශ්‍රද්ධ සීල සුත ජාග ප්‍රඥා කියන සේක බල ධර්මයන් උපදවගන්න භහග්‍ය උදාාවෙත්වා. පින්වන්ත දෙවවරුන්ටද සසර දුකින් නිදහස් වන්න මේ පින් උපකාරවෙත්වා. සාදුු, සාධ, සාදු ඒ වගේම විශේෂෙන්ම, පින් අනුමෝදන් කරන්න මේ පින්නතුන් අපේක්ෂ කරනවා දෙදා සතේ ජෝලි අටවැනි දිනට මිය පරලෝගිය තමන්ගේ ආදරණය පියාණන් වන එච්චෙච් බැනට් පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්න අපේක්ෂ කරනවා ඒ වගේම මේ පින්නතුන් නමින් මිය පරලවගිය විල්සන් ජයලත් මහතා රොසලින් උපාසිකා මාතාව එ නන්ද සිරි පනාාවන්න මහතා ඇතුළු. ඒ නම් සඳහන් කළ සිලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ බැට් පියානන්න්න ඇතුළු ඒ නම් සඳහන් කළ සිලු දෙනාමේ පින් අනුමෝදන් වෙලා ඒයගේ පරලව ජීවිතයන්සුකේ සූපත්භාවට පත්වෙෙත්වා ඒ අයටද ඉපදන මැරණ සසරෙන් නිදහස්වෙන්න මේ පින් උපකාර වෙත්වා. සාධෝ, සාධෝ, සාධෝ. ඒ වගේම විශේෂයෙන්ම මිපින් අනුමෝදන් කරමු. කලනිය සුමේතා සිල්මෑණියන්ට ඒ සිල්මෑණියන් නිදුක්කෙත්වා නීරෝගිවෙත්වා සූපත්වෙෙත්වා ඒ මෑණියන්ටද ඒ තතාගතයන් වහන්සේගේ හික්මිෙන ශාවිකාවක් විදිහට ශ්‍රද්ධ සීල සුතාග ප්‍ර්ඥාන් යන ඒඋතුම් සේක බලධර්මයන් දියුණු කරගෙන බලවන්ත සිත්්‍රැතිෑයක් බවට පත්වෙන්න.මයතුම් පිනුත් උපකාරවෙත්වා සාධෝ 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 ඒවගේම ලි පස්සනි දින පන්දිනය සමරණන කසුන් වික්‍රම සිංහ පුතුනුවන්ටද. ඒවගේම ජෝලි විසිතුවනි දින උපන්දිනය සමරණ චින්න්තක නිර්මාල් මහතාටද. ජූන විසිහයවැනි දින උපන්දිනය සමරණ මෙලිනි අපසරා දියනයටද මේ පින් අනුමෝදන් කරමු. ඒ පින්නත් ඒ නම් සදාන් කළ කා කසුන් වික්‍රමසිංහ එවගේම චින්තක නිර්මාල්. ඒගේම අ අප්සරා කියය එපි නන් සිලු දෙනාට මේ පින් අනු මෝදන වෙෙත්වවා ඒ අයි කරන්නාවව අධ්‍යාපනකටතු සරප්‍රකායෙන් සාර්ථක වෙත්වා රකේ රක්ෂකටතු සරප්‍රකාරයෙන් ර්ක වෙත්වා ඒ සිියලූම දෙනාට සුවසේ සේක බලධර්මයන් දියුණු කරන්න. අද දවසේ ඔබා පරැස් කරපු සිලුපිනුත් උපකාර වෙත්වා සාධෝ 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 ඒවගේම ඒ ඒතු සදාහම් දේශනාට අනුග්‍රහ දරණ එච්චිත් වන්ත මහත්මය එච්චිච් සමන්ත මහත්මේ එච්චිච් නුරගගේ මහත්මේ එ්ච් නෝරිී මහත්මය ඇතුළු. ඒ පවුල්ල සියලු දෙනා පින් අනුමෝදන් කරන්න කැමති තමන්ගේ ආදරණියය මෑනියන් වන සෝමාවතති ජලාත් මෑනියන්ට. ඒ පින්නොත මෑනියෝ එවක් නිදුක්කෙත්තුවාන් ඒරෝග වෙත්වා සූපත් එත්තුවා ඒ මෑනියන්ටද සුවසේ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙෙත්වා සාධූ සාධූ සාදූ. ෝම කරුණනත්න මෑනියන් ැනියල් ප්‍රියංකර පියානන් ගාමිනිි කල්දේර බාප්පා මානෙල් ජයලත් පුංචි. රංජනී ජයලත්පුංචි නෑනා ජයලත්පුංචි අමරසේන හීනැටි ල බාප්පා කේබී ප්‍රනාාන්දු මාමා සහ නැන්දා දුොලිප වීරරත්න මාමා සහ නැන්ද එවගේම විදේශගතව සිටින එ පින්වත් කුලතුංග ජයමුණගේ පියානන් ඇැතුල් සිරු දෙ මේ පින් අනුමෝදන් වෙෙත්තුවා ඒ නම් සඳාන් කළ සිලු දෙනා නිදුක්වෙ එත්තුවා රෝගිවෙත්වා සපත් එෙත්වා ඒ වගේම නම් සඳාන් කරන්න නොහැකූ මේ උතුම් සදහම් දේශනාට අනුග්‍රහය දරන්න ඔබට වචනයකින් හර දෞ්පකාර යමෙක්වේ නම් ඒ සිලු දෙනාමී පින්න්න අනු ෝදන් වෙත්වා ඔබගේ පවුල සිටන සිලු දෙනා නිදුක්කෙත්තුවාන රෝග වෙත්වා සූපත් එවා ඔබ සිලු දෙනාටද ෞතම් බුදුසුනේ ්‍රද්ධා සීල සුත්‍ර ාග ප්‍රඥා කියන සේක බලධර්මයන්දියුණු කරන්න භාග්‍යවතුන් වහන්සේගේ ශාාවකින් බහට පත්වෙලා බලවන්තු සිත ති අඇය බවට පත්වෙන්න අද දවසේ රැස්කරප සිලුපිනුත් උපකාරවෙත්වා සාධ 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 සලු දෙනාටම තෙරුවන් සරණ නමෝහුදධාය. පැම ප හස ද ද දු කර . ධර්මයන් ත් ම න්ස ද ද වා පින්න ස්මීන් වහන්සේ දු ේවා නිरोෝකිේවා සූපත්ේවා මේ ගෞත බද්ධ සාසන තුළද උතු ච ස ්‍ය ධර්මයන් සුවස බු ද පණනිස ැස්ක ස ලම ධर्මයන් තු ප රවා සාදු, සාද සා තින න රාධ කරවා. පින්නත්ස්වාමින්න් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට නිවසේසිට මේ පින් කටයුත්තව ොටත් අනෝදන් වන්නට පුළුවන් අපි සාධන අදදී ඒ පින් කටයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාධ සාධූ සාධෝබුද්ා නමෝගුද්්‍රය නමෝගුදාය නමෝ नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो নমো বুদ্ধ নমো සුපි තර්‍ර බපට ආාධයකනවා සම්පසාධනී පමණක්ම නොවයි ශ්‍රදධාරපනනි ව මකර ගණඩ දරස්සේ දානයන් අතර අග්‍රථමදාානය ධර්මදානය සිදු කරන්නට. ඒකන විත්‍රධදනගන්න පුළුවන් බින්දුවයි හතයකයි දෙේසේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගේ විිද් හතයකයි දෙේ තිස් දෙකයි. අසුවටයි අසුහත දුරතනන්ගේන පිය පණ විඩැත්වට සෙහිපත් කරගෙන. අද දවසදී සම්පසාධිනය සදහම් දේශනාව නිමාකොට මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධය. මෙවැනි බටිනා ධර්මදේශ නශ්‍රවනය කිරීමට ශ්‍රථතා ඩේලි YouTube චැනලයේ සබස්කරයිප කරන්න.